හැම ටමයි බොන් කෙල පිළිගන්නවා එල් රෝෂන් ලොක්ස් YouTube චැනල් එක වෙත අද අපි විශේෂයෙන් කතා කරන්න හැදුවේ දෝල්නින් ලෝව ජයගත් නුවන් කොළසේකර ගැන ක්‍රිකට් ක්‍රීඩාවේදී පිටකරවන්න අතර ගොඩනැගෙන සම්බන්ධතාව ගැන අපි නිතර කතා කරනවා ඕනෑම තරඟ රටාවක තරඟක ජයග්‍රහණය කඩල දවා ගැනීම මත තීරණය වන යුගයක පන්දු යවන්නන් අතර ගොඩනැගෙන සම්බන්ධතාව අපිට කිසිසේත් අවතක්සේරු කළ නොහැකි ලසිත් මාලිංග එක් දින පිටියේ මෑත කාලයේ අප බිත්තල වඩාත් තර්ජනාත්මකව පසු යවන්නයි ඔහු එක් අන්තයකින් තමාගේ කාර්යය ඉටුකරන විට අනෙක් අන්තයෙන් ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් කටයුතු කළ ක්‍රීඩකයා වුණේ මදවේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකරයි අද අපි කතා කරන්නට යොමුවන්නේ නුවන් කුලසේකර ගැන කුඩා අවදියේ සිටම නුවන් ක්‍රිකට් තරඟ නැරඹීමට විශාල උනන්දුවක් දක්වූ අර්ජුන අරවින්ද මුරලි සනත් වසීම් වකා ඇම්බ්‍රෝස් වැනි දෙස් විදෙස් ක්‍රීඩකයන් කළොහුගේ වීරයන් පාසල් කීපයක අධ්‍යාපනය ලැබුවත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඒ වෙනුවට ඔහුගේ වයස අවුරුදු 16ක් 17ක් පමණ වූ ඒ අනුව ඔහු තරම ප්‍රමාද වී ක්‍රීඩාවට යොමු වූ ක්‍රීඩකයෙක් ලෙස හැඳින්වෙන්නට පුළුවන් පාසල් ක්‍රීඩකයෙක් ලෙස සිටියේදී මුගේගොඩ ක්‍රීඩා සමාජය සමගින් සම්බන්ධ වීමට ඔහුට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් තැල්පන්දු යවන්නෙකු ලෙස ඔහු තෝරා ගැනීම ඔහුගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. චම්පක රාමනායක, අනුස සමරනායක වැනි කුණුකරුවන් පමණක් නොව ලසිත් මාලිංග පවා ඔහුට මුණගැහුණේ තැල්පන්දු යවන්නෙකු වීම තුළ. දින මුගේගොඩ ක්‍රීඩා සමාජය සහ කාලු ක්‍රිකට් සමාජය අතර තරගයක් පැවැත්වුණි. තරගෙන් අරගෙන සිටි කිරන් ගුණසේකර මහතා ඔහුට ගාලු ක්‍රීඩා සමාජයේ සමගින් එකතු වෙන ලෙස ආරාධනා කළා. නව ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ පළමු තරඟ වාරය තුළ ඔහුගේ දඩයම කඩිලු 55. එහිදීත් ඔහුගේ නව පන්දු සංගයා වූ ලසිත් මාලිංගයි. ශ්‍රී ලංකා වයස අවුරුදු 23 පහළ කණ්ඩායමේ දොරටුව විවර වීමත් සමගින් ගාලු සමාජයේ සමග වෙනුවෙන් ඔහු දැක්වූ දක්ෂතා ඉමහත් ඉවහල් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරම්භ කළ ක්‍රිකට් අකඩමියටත් මාලිංගට සහ කුලසේකරට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. කුලසේකර මුල්වරට එක් දින තරගයක් වෙනුවෙන් තම රට නියෝජනය කළේ ක්‍රිකට් ලොවට දායාද කළ එංගලන්ත කණ්ඩායමට එරෙහිව 2003 වසරේදී. එම තරගයේදී ඔහුගේ පන්දු යැවීම සටහන් වුණේ ලකුණු 19කට කඩුලු 2ක් ලෙසයි. පළමු තරගයේ සාර්ථක වූවත් ඉන්පසු එළඹී වසර 4ක පමණ කාලය තුළ පන්දුවෙන් කැපී පෙනෙන යමක් සිදු කිරීමට ඔහුට හැකි වුණේ නැහැ. වාස්, දිල්හාර පර්නැන්ඩු, ෆර්විස් මහරෝ, ලසිත් මාලිංග වැනි වේග පන්දු යවන්නන් කණ්ඩායමේ සිටි නිසා ඔහුට එක දිගට වැඩි තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට ලැබුණෙත් නැහැ. පිටකොන්දේ ආබාධයකට ලක්වීම නිසාත් මෙම කාලය තුළ ඔහුගේ ගමන අඩාලු වුණා. 2008 කොඩේවත සංචාරයේ එක් දින පිළි ස්ථාවර වීම සඳහා ඔහු මූලික අඩිතාලකම දැම්මු තරඟාවලිය ලෙස නම් කළ හැකි. කුලසේකර එතරම් උස ක්‍රීඩකයෙක් නොවේ. වේගය ඔහුගේ ක්‍රීඩාවේ ශක්තියින් අතරට ඇතුළත් නොවූ නිසා ඔහු මූලිකව උත්සාහ කළේ පන්දුව දෝලනය කිරීමටයි. පසුව ඔහු වේගය අඩාල කළ පන්දුව වේගවත් සහ වේගයේ අඩාල කළ යෝකර් පන්දු ඔහුගේ පන්දු යැවීමට එකතු කරගත්තා. ආරම්භයේ සිටම ඉහළ පාලනයක් සහිතව පන්දු යැවීමේ හැකියාව ඔහුට තිබුණා. මේ නිසා අත්දැකීම් ලැබීමත් සමග ඉනිමේ ඕනෑම අවස්ථාවක කඩුලු දවා ගැනීමට හෝ ලකුණු වේගය අඩාල කිරීමට විශ්වාසය තැබිය හැකි පන්දු යවන්නෙක් බවට ඔහු පත් වුණා. 2008 වසරේදී ඔහු කඩුලු 33ක් ලබා ගත්තා. එම වසරේදී පෙන්වූ රිද්මය ඒ අයුරින්ම 2009 වසරට රැගෙන යමින් එම වසරේ පිතිකරුවන් 34 දෙනෙක් ගොදුරු කර ගැනීමේ ප්‍රතිඵලය වූයේ ලොව එක් දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඔහුට හිමිවීමයි. 2013 වසරේදී ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරය එක් දින තරඟ පහකින් යුක්ත වුණා. එම තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගැනීම වගේම 2014-2020 ලෝක කුසලාන ජයග්‍රහණයත් ඔහුගේ ක්‍රීඩා දිවියේ අමතක නොවන අවස්ථා දෙකක්. පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට ඇතුළත් වූවත්
කණ්ඩායමට වැඩි දායකත්වයක් ලබා දීමේ ක්‍රමයේ පිළිබඳව නිරන්තරයෙන් උනන්දු වූ ඔහු තම පිතිකරණයේ දියුණු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළා. ඒ සඳහා හිටපු පිතිකරු ජෝන් ඩයිසන් ඔහුට විශාල වශයෙන් උදව් කළා. කණ්ඩායමට ලකුණු අවශ්‍යම මොහොතවල වලදී කුලසේකරගේ පිත්ත කතා කොට තිබෙනවා. පහත අපි සඳහන් කරන්නේ එවැනි අවස්ථා කිහිපයක්. ශ්‍රී ලංකා සහ එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ ලෝඩ්ස් පිටිය 2006 දී ඔහු ලකුණු 64ක් ලබා ගන්නවා. ඉන්දිය පිලට එරෙහිව ලෝක කුසලාන අවසන් මහා තරගයේ 2011 දී ලකුණු 32ක්ද එංගලන්ත පිලට එරෙහිව ශූලයන්ගේ කුසලාන තරගාවලියේදී 2013 වසරේදී ලකුණු 58ක්ද ඔහු ලබාගෙන තිබෙනවා. කල්යත්ම ඔහුගේ වේගයේ දෝලණය අඩු වුන නිසා නිරන්තරයෙන් දක්ෂතා අතරනැදී සිටීමට ඔහුට නොහැකි වුණා. විශේෂයෙන්ම 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් රැක ගැනීම ඔහුට දුෂ්කර වුණා. 2019 වසරේ ක්‍රීඩා පිටියෙන් සමුගත්තත් ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වූයේ 2017 වසරේදී. මෙවැනි වීඩියෝ නැවතත් නැරඹීම සඳහා SL Roshan Vlog YouTube channel එක subscribe කරන්න. ස්තුතියි.